विभाग विभाग प्रश्न බලන්න දීලා තියෙන උත්තර කොහොමද කියලා ගාන කියනවා පාට හතරකින් කිලි හතර දෙනෙක් රතු ගුරු කලු කිදයන් විනාඩි 4කට 5කට හා 6කට වරක් විතර දානවා මේ සතු තුන් දෙනාම පෙරවරු 9ට එකවර විතර දැම්මා නම් නැවතත් එකවර විතර දාන්නේ කොච්චර කාලෙකින් කියලා මේ විදිහ ගණන් අපි හදලා අපි ටිකක් පුරුදු කරමු गाने किया ने काले दीला दीना विनाडी हातरा विनाडी पहा खा विनाडी खाया के लिए मैं साथ तुम देना मैं इसका सरे उस दे नाम से बिखर जाऊँ आये किए थे एक बार अभी तो वो नहीं मैंने मैं अवस्था ठीक है मैंने काले ुणाकारी ඊට පස්සේ මොකද කරන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ අන්තිම ඉලක්කම එකක් වෙනකන් දැන් මේ කායි දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා ඊගාවට ආයෙ පහෙන් බෙදෙනවා විදිහට අන්තිම ඉලක්කම එකක් වෙනකන් බෙදාගෙන යනවා එහෙම නැත්නම් මෙතන මේ වෙනකොට ආයෙත් මේ සංඛ්‍යා තුනම මේ සංඛ්‍යා තුනෙන් එකිනෙකා එකිනෙකාට වෙනස් ඒ කියන්නේ දෙක බෙදන්න පුළුවන් මේ දෙකෙන් බෙදෙන්නේ මෙයා විතරයි තුනෙන් බෙදෙන්නේ මෙයා විතරයි පහෙන් බෙදෙන්නේ මෙයා විතරයි ඒ වගේ වෙලාවකදී මේ කට්ටියෝම වැඩි කළා නම් ඉස්සර 2යි 2යි 3යි 5යි වැඩි කරා නම් ඉස්සර දැන් නම් ඔයාලා පුරුදු වෙලා තියෙන විදිහ මේක දෙකින් බෙදනවා දෙක දෙකයි 3 බෙදෙන්නේ නැහැ 5 බෙදෙන්නේ නැහැ ආයෙ 3ෙන් බෙදනවා 1යි 3ට 1යි 5 බෙදෙන්නේ නැහැ 5ෙන් බෙදනවා හරි අර ඉස්සෙල්ලා මම පෙන්නපු අවස්ථාවනේ ඔය ටිකම තමයි තියෙන්නේ මෙන්න මේ ටික වැඩි කරා නම් හරි මේ සංඛ්‍යා ටිකමනේ තියෙන්නේ එහෙනම් වැඩි කළාම එන්නේ කීයද දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි 12 පහ 60යි අපිට තත්පර ගාන සැදගත් වෙනවා ඒ හින්දා ඒ වගේ කෙටි අවස්ථා පහසු අවස්ථා දැක්කම ඒවැ ගන්න ප්‍රයෝජනේ 60යි මොනවද මේ 60 මිනිත්තු 60යි කියන්නේ පැය 1යි පැය 1කදී පැය 1කට පස්සේ මේ තුන් දෙනාම ආයෙ පිටර දානවා එහෙනම් පෙරවරු 9 මෙතන තියෙන්නේ පෙරවරු 10යි උත්පිළිතුර පෙරවරු 10යි අපි යමු ඊළඟ ප්‍රශ්නයට तुमना निमला लसना कांति विनीता बंकुक वाडीला इन्नोल कट्टी मेतन एकिनेकट वेनसाकारेन मे पस्तिना इंदगन्न पुलुवन विधि केनहन अपि बलमु मे पस्तिनागेन हेबै कियनवा तुमनाट हा कांतिट कोन देक देन्न बंकु कोन देक उनलु वेदिना एना एक पत्तक तुमना අනිත් පැත්තේ කාන්ති මැද ඉතුරු තුන් දෙනා. ඔය විදිහට තමයි වාඩි වෙන්න හදන්නේ. මෙන්න මේ තුන් දෙනාට විතරයි ඒකට මාරු වෙන්න පුළුවන්. මේ තුන් දෙනා මාරු වෙනවා. මේ තුන් දෙනෙක් මාරු වෙනවා. තුන් දෙනෙක් මේ තුන් දෙනා එකිනෙකට වෙනස් ආකාර වලින් පිළිල කරන්න පුළුවන්. ඒකට අපි කියනවා තුනේ ක්‍රමාරෝපිතයක් කියලා. මේ තුන් අවස්ථා තුන පිළිල කරන්න පුළුවන් ආකාර. අවස්ථා තුනක් පිළිල කරන්න පුළුවන් ආකාර ගන්න. කියන්නේ තුනේ ක්‍රමාරෝපිතය කියලා. ඒ කියන්නේ
මේක කියන්න පුළුවන් අවස්ථා ගන්න. තුනේ කමාරෝපිතය කියන එකේ අදහස තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක කියලා. එහෙනම් 3යි 2යි 1යි වැඩි කළාම 6යි. හැබැයි අපි සුමනයි කාන්ති මේ වගේ දැම්මා වගේ කාන්ති සුමනයි දාන්න පුළුවන් නේද? මේ දෙන්න මාරු කරන්න පුළුවන් සුමනයි කාන්ති දැම්මා වගේ කාන්ති සුමනයි දාන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ අවස්ථා දෙකක්. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් තුනේ කමාරෝපිතේ වරක් දෙකක්. උත්තරේ කීයද? 12යි. 6 වරක් දෙක 12යි. මේ පස් දෙනාට ඉඳ ගන්න පුළුවන් ආකාර 12යි. බලමු උත්තරේ වරක් තියෙනවා. වරද්දක ඇට් ඉන්නවා. හදන්න. ඊළඟට පොරලෝසුක කටු කරකවලා තියෙනවා. ඔරලෝස්තුවක කටු කැරකෙන ඔරලෝස්තුවක වේලාව දැක්වෙන්නේ 11:55 විදියටලු. දර්පණයකින් බැලුවොත් පෙන්වන වේලාව කීයද කියලා. දර්පණයකින් බැලුවොත් පෙන්වන වේලාව. මොකද කරන්නේ? වේලාව 11ට වඩා අඩුයි නම් 11:60න් අඩු කරනවා. 11ට වඩා වැඩි නම් 23:60න් අඩු කරනවා. දීලා තියෙන වේලාව 11:55. අපි මේක 11ට වඩා අඩු වගේක් නම් 11:60න් අඩු කරලා ඉතින් ගන්නේ 11ට වඩා වැඩිය ගැස්නොත් 23:60 මෙතන තියෙන 11ට වැඩිය කියලා. එහෙනම් 23:60 11:55 අඩු කරන්ඩ උත්තර එනවා 12:05. උත්තරේ 12:05. දර්පණයකින් බැලුවහම පේන්නේ ප්‍රතිබිම්බ අපි ඔබ ප්‍රතිබිම්බය කියලා කියනවා. ප්‍රතිබිම්බ වෙලා වෙන්නේ 12:05. ඊළඟට 2020 ජනවාරි මාස පළවෙනිදා බදාදා නම් එම වර්ෂයේ 30 වෙනි දවසට පසුව එදින දවස 30 වෙනි දවසට පසුව එදින දවස 30 වෙනි දවස දවස් 100ක් තුහම් 7න් 4නේ දවස් එන්නේ මම බෑ බදාදාගෙන කියන්නේ බදාදා බ්‍රහස්පති සුක්‍රවාදා එන දවස් 7ක් තියෙනවා මොකද කරන්නේ අපි 30 බෙදන්න 7 10ට 7 ඒවා 1යි 1වරක් 7 7යි 10න් 7ක් අඩු කරනවා 3ක් මේ බිඳුව මෙතෙන්ට ගේන්න 30ට 7 ඒවා 4යි 28යි 2ක්. එහෙමනම් 98 වෙනි දවස ආවනම් ඒත් බදාදා. ඇයි? 17 මේ 10 17 ෙන් බෙදුනහම 14යි ඉතුරු 2ක් වුණානේ. 2ක් ඉතුරු වුණේ 100ාවෙ ඉඳනේ. 98 තිබුණා නම් ඕක ඉතුරු නැතුව බෙදෙනවනේ. එහෙනම් 98 වෙනි දාව නම් ඒත් හරියටම වෙන්නේ බදා. එහෙනම් 98 වෙනි දා බදාදා නම් 99 වෙනිදා බ්‍රහස්පතින්දා 30 වෙනිදා ත්‍රිකුරාදා. හැබැයි කියන්නේ 30 වෙනි දිනට පසුව 30 වෙනි දිනට යෙදෙන පසු දවස. 30 වෙනි දවසට පස්සේ යෙදෙන දවස. 30 වෙනි දවසටත් පස්සේ යෙදෙන දවස. ඒ කියන්නේ 101 වෙනි දවස කවද්ද? ත්‍රිකුරාදා. හරි. ඔයාලගේ ගැටලු තියෙද්දි මම රෙකෝඩින් එක දෙනවා. ඔයාලා රෙකෝඩින් එකත් එක්ක බලන්න. අපි පේපර් එක වගේම සාකච්ඡාවත් යමු. කියවනකොට වැරදි තැන් නිසා මේ වගේ වැරදි වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට එක්තරා භාජනයක ධාරිතාව මිලිලීටර 400ක් හා ධාරිතාව 3ක්. මිලිලීටර 400ක් හා 3න් එකක්. 400ක් හා 3න් එකක්. 400කුයි 3න් එකකුයි මේ තමයි ධාරිතාව. එහෙනම් 400 කියන්නේ කීයද 3න් 2ක්? පැහැදිලිද? භාජනයේ මේක මේ ඔය කියන භාජනයේ මොන භාජනයක් කොහෙද? කොහෙද? මෙන්න ඔය කියන භාජනයේ මේ භාජනයේ ධාරිතාව වෙන්නේ මිලිලීටර 400කුයි තවත් 3න් 1 400කුයි 3න් 1කුයි තමයි මේක අල්ලන්නේ. එහෙනම් 3න් 1 අතාරින්නකො ඉතුරු 3න් 1ක් මේ ටික 3න් 1ක් කියන්නේ ඉතුරු ටික 3න් 2ක් වෙන්න පායි. නහ 400 කියන්නේ 3න් 2යි. 400 කියන්නේ 3න් 2ක් නම් මුළු ධාරිතාව කියන්නේ 3න් 3ක්. 3න් 2ක් 400යි නම් 3න් 1ක් 200යි. 200 ඒවා 3ක් 600යි මිලිලීටර. මිලිලීටර 600ක් වෙනවා.
බලමු ඊළඟට හොරු හත් දෙනෙක් ඉන්නවලු මංකොල්ල කෑමක් සිදු කර නිවසට පැමිණ එතන ඒ මංකොල්ල කහු මැණික් ගල් ටික බෙදා ගන්න මේ මැණික් ගල් ටික දෙන්නෙක් අතර බෙදුවොත් එකක් ඉතුරු වෙලා කියන්නේ දෙකෙන් බෙදුවොත් එකක් ඉතුරු වෙනවා තුන් දෙනෙක් අතර බෙදුවොත් තුනෙන් බෙදුවොත් එකක් ඉතුරු වෙනවා හතර පහ හය බෙදුවත් එකක් ඉතුරු වෙනවා හතර දෙනෙකුන් පස් දෙනෙකුන් හය දෙනෙකුන් අතර බෙදුවත් මුදුනේ කියන්නේ එකයි එකක් ඉතුරු වෙනවා ඒ කියන්නේ හතරෙන් බෙදුවත් එකක් ඉතුරුයි පහෙන් බෙදුවත් එකක් ඉතුරුයි හයෙන් බෙදුවත් එකක් ඉතුරුයි හතෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ නැහැ හතෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ නැහැ මේගොල්ලෝ මැණික් ගල් කීයක් කොල්ල කාලාද කියලා දැන් මේ සංඛ්‍යා ටික අවස්ථා දෙකකින් දිනන මේ සංඛ්‍යා ටිකේ රටා දෙකකින් දිනන එකක් එක මේ මේ හයෙම එක ගාන ඉතුරු වෙනවා මේකේ එක්කත් ඉතුරු වෙන්නේ නැහැ අපි ඉස්සෙල්ලාම ගමු ඔය එක ගාන ඉතුරු වෙන සංඛ්‍යා ටික මොනවද දෙකෙන් බෙදුවත් එකක් ඉතුරුයි තුනෙන් බෙදුවත් ඉතුරුයි පහෙන් බෙදුවත් ඉතුරුයි හයෙන් බෙදුවත් ඉතුරුයි අපි කරන්නේ මේ කට්ටියගේම කුඩා පොදු ගුණාකාරය. ඇයි මේ ටික එක ධාතියක් එක ගොඩක්. මේ හතෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ නැහනේ. ඒකින්ද හත මෙතෙන් ගන්න බෑ. දෙකෙන් බෙදලා බලන්න කුඩා පොදු ගුණාකාරය වන් 2 දෙකෙන් බෙදුවාම 1යි 3 බෙදෙන්නේ නැහැ. 4 බෙදුවාම 2යි 5 බෙදෙන්නේ නැහැ. 6 බෙදුවාම 3යි. ආයෙ දෙකක් තියෙනවා. ආයෙ බෙදන්න දෙන්න. 3 බෙදෙන්නේ නැහැ. මෙතන 1යි 5 බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදන්න පහ බෙදෙන්නේ නැහැ ඊළඟට පහෙනුත් බෙදනවා එකේ ඉලක්කම් හතරක් වෙනකම් බෙදන්න අපිට මෙන්න මෙතෙන් දිස්තරේ ගන්න තිබුණ ඵලෙත් කියන්නේ මම ඉස්සෙල්ලා කීප රටාවන් 1 3 2 5 හරි ගමක් නැහැ මචින් දිස්තරේ ගන්න මෙතෙන් පැටලෙනවා තුනේ දෙකක් ඒත් තියෙනවා තුනෙන් බෙදලා ඉවර වෙනාට නෑ දැන් බෙදුනහම එන්නේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 2 2 3 5යි 2 2 3 5 දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි 12 වරක් 5 60යි ඒ කියන්නේ මේ මේ සංඛ්‍යා පහම 60න් ඉතුරු නැතුව බෙදෙනවා ගාණේ කියන්නේ 60න් බෙදුවොත් එකක් ඉතුරු වෙනවා කියලා 60න් බෙදුවාම එකක් ඉතුරු වෙන්න නම් 61ක් මේගොල්ලෝ ගාව තියෙනවා 60න් බෙදුවාම එකක් ඉතුරු වෙනවා දැන් 7න් බෙදුවොත් ඉතුරු වෙන්නේ නැහැ කියනවනේ යා වෙනස් 7න් බෙදුවාම ඉතුරු වෙන්නේ නැහැ කියලානේ තියෙන්නේ ඒකින්ද 7 මෙතෙන්ට ගන්න බෑ යා 7න් බෙදුවාම ඉතුරු වෙන්නේ නැහැ යා වෙනම තියා ගන්න ඕනේ දැන් අපි බලනවා මේ 61 7න් බෙදුවාම ඉතුරු වෙනවා ඔව් 63නේ 7න් බෙදෙන්නේ එහෙනම් හරියන්නේ නැහැ 61 බෑ 61 7න් බෙදුවාම ඉතුරු වෙන්නේ නැති නිසා 61 ගන්න බෑ ඊළඟට ඊළඟ මේකේ ගුණාකාරය 60 දෙවෙනි ගුණාකාරය 120 120 දෙකක් එකතු කළාම 121යි 121 සුළු වෙනවා බෙදෙනවා 121 බෙදුවාම ඉතුරු වෙනවද කියලා බලන්න ඕනේ 121ක් හරියටම හතෙන් බෙදෙන්නේ නැහැ එකක් හරියන්නේ නැහැ එහෙනම් ඊගාවට 181 60 3 3ට එකක් එකතු කළා 181ක් හරියටම 3ෙන් බෙදෙන්නේ නැහැ ඊළඟට 64 ගුණය 240 ට එකක් එකතු කළාම 241 241 බෙදුවාම 21ට 3යි 31 ආයේ බෙදෙන්නේ නැහැ ඊළඟට 65 ගුණය 300 ට එකක් එකතු කළාම 301 301 හතෙන් බෙදුවාම හරියට හතෙන් බෙදෙනවා 301 හරියටම හතෙන් බෙදෙනවා එහෙමනම් මේගොල්ලෝ කොල්ල කාලා තියෙනවා මැනි 301ක් කොල්ල කාලා उत्तर ඊළඟට
කමල් නිමල් නිමල් පියල් කමල් පියල් බලන් තුන් දෙනෙක් ඉන්නවා කමලුයි නිමලුයි නිමලුයි පියලුයි කමලුයි මේගොල්ලන් බර වෙන වෙනම දීලා කියනවා නිමල්ගේ බර හොයන්න කියලා කමල් නිමල් කමල් නිමල් 116යි ආයෙත් නිමල් පියල් නිමල් පියල් 106යි කමල් පියල් කමල් පියල් 98යි නිමල්ගේ බරයි හොයන්න කියලා කියනවා දැන් මේ අවස්ථා තුනේම K2 N2 P2 අපි එකතු කරමු මේ ඔක්කොම ටික එකතු කළාම ඔයාලා පේනවා 2 K දන 2 N දන 2 P කියලා එනවා මේ K2ක් තියෙනවා N2ක් තියෙනවා P2ක් තියෙනවා මේ ටික එකතු කළාම 6යි 6යි 12යි 8යි 20 බිंदु 2ක් ඉතුරුයි 12න් 2 එකක් ඉතුරුයි 3යි මේ ඔක්කොම ටික අපිට පුළුවන් දෙකෙන් බෙදන්න එතකොට K දන N දන P සමානයි 160ක් වෙනවා මේ KNP කියුවේ මේ කොල්ල තුන් දෙනානේ කමල් නිමල් පියල් ඔය තුන් දෙනානේ 160යි තුන් දෙනාගෙන් බර 160යි අපිට හොයන්න කියන්නේ නිමල් නිමල්ගේ බර හොයන්න නම් කමල්ගේ පියල්ගේ බර අඩු කරන්න බෑ අපි දන්නවා කමල් පියල් දෙන්නගෙන් බර මේ කමල්ගේ හා පියල්ගේ බර 98යි එහෙනම් කමල් පියල් කියන මේ දෙන්නම වෙනුවට ලිව්වට 98 160 න් 98ක් අඩු කළාම නිමල්ගේ බර කිලෝ 62යි උත්තරේ දීපයි නෝ අනික කයක වරහල් නැහැ අනික කයක වර දැන් හොයාගන්න පුළුවන් ඔයාලට මේ විදිහට හොයන්න පුළුවන් දැන් නිමල් දැනගත්තා කියන්නේ මේකට ආදේශ කර ගවන් කමල් පියල් දෙන්නම් එනවා හරි අපි යමු ඊළඟට අම්මල දෙන්නේ කුයි දුවල දෙන්නේ කුයි බස්සකට කොට වුණා ආසන කීයද ආසන තියෙනුනේ අවම 3යි 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 එයි ආච්චි අම්මයි දුවයි ඔයින් ආච්චි අම්මා දුව ඉතින් අම්මල දෙන්නේ කිනවා දුවල දෙන්නේ ඕවන් දෙන්න වටන ගන්න කමක් නැහැ ගණන් සංකීර්ණ ගණක් වෙනකොට කන්දක් අහම් පල්ලමක් තියෙන ප්‍රශ්නේ ඊළඟට කුඩා පොදු ගුණාකාරය ගැන චුට්ටක් වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා රෝගියෙක් බෙහෙත් ගන්නකොට බෙහෙත් පිටුවෙන් තුනක් ගන්න තියෙනවා A කියන පෙත්ත පැය 6කට සැරයක් B කියන පෙත්ත පැය 8කට සැරයක් C පෙත්ත පැය 10කට සැරයක් මේ පෙති තුනම එක සැරේ ගත්තලු රාත්‍රී 10යි ආයෙත් මේ ටික එක සැරේ ගන්න කීයටද කියලා එහෙනම් මොකද කරන්නේ 6 8 10 කියන මේ පැය ගණන් වල පැය 6ක් පැය 8ක් පැය 10ක් තියෙන්නේ මේ පැය ගණන් වල කුඩා පොදු ගුණාකාරය හොයනවා දෙකෙන් බෙදන්න 6 දෙකෙන් බෙදුවම 3යි 4යි 5යි ආයෙත් දෙකෙන් බෙදන්න 3 බෙදෙන්නේ නැහැ 4 දෙකෙන් බෙදුනහම 2යි 5 බෙදෙන්නේ නැහැ ආයෙත් බෙදන්න 3 බෙදෙන්නේ නැහැ 2 දෙකෙන් බෙදුනහම 1යි 5 බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදන්න 3ට 3 ඒවා 1යි 5ෙන් බෙදන්න කීයක් වෙනවද 2 3 කුයි 3 1 කුයි 5 කුයි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 ඒවා 5 120යි පැය 120ක් පැය 120කට පස්සේ එක්තරා දවසක සංඝ රැ 10ට පානය කළේ නම් නැවත එය එකවර පානය කරන්න කවද්ද කියලා සංඝ රැ 10ට පානය කළාලු ආයෙත් ඉන්නේ පැය 120කින් පැය 120ක් කියන්නේ 24 ඒවා 5ක් එහෙනම් සඳුදාට පස්සේ සඳුදාට දවස් 5කට පස්සේ ඒ කියන්නේ සෙනසුරාදා පස්වරු 10ට රාත්‍රී 10ට
සෙනසුරාදා පසුරුදායට තමයි ආයෙත් මේ බේස් පිටු තුනම එකතු වෙන්නේ. ඊළඟට කියනවා පළතුරු වෙලෙන්ද දොඩම් ගෙඩි 136ක් ගොඩ ගහලා දොඩම් ගෙඩි ගොඩ ගහපු විදිහක් ගැන කියන්නේ. උඩම තට්ටු 1යි. ඊළඟ තට්ටුවේ 3යි. ඊළඟ තට්ටුවේ 6යි. ප්‍රතිගන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණාකාරව 1 3 6. එහෙනම් 136ක් තියෙන කී වෙනි තට්ටුවේ දහනවා. ඒ කියන්නේ 136 කී වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා හොයනවා. මොකද කරන්නේ? අපි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහෙද සූත්‍රය n වැඩි කිරීම n දන 1 බෙදීම 2. මේ තමයි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහෙද සූත්‍රය. එහෙනම් අපි බලන්න ඕනේ 136 කී වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා. 136ක් වෙන්නේ. මොකද කරන්නේ? 136 වැඩි කරනවා. මෙන්න මේ බෙදෙන දෙකේ 136 දෙකෙන් බෙදුනාම 272යි. 136 දෙකෙන් බෙදුවාම 272යි. දැන් අපි ලියන්න ඕනේ මේ 272 අනුයාත සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට. ඒ කියන්නේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට. 272 ලියන්න ඕනේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට. අපි කුඩා පොදු ගුණාකාරය හොයමු. සෝරි. ගුණාකාරය හොය කුඩා පොදු නැහැ 272 ගුණාකාරය බලන්න මම මෙතන ලියන්න 272 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා ගුණාකාර හොය දෙකෙන් බෙදන්න 136යි එයි අපි දෙකෙන් වැඩි කරලා නගත්තු බය නැතුව බෙදන්න පුළුවන් 136 දෙකෙන් බෙදන්න 68යි 68 දෙකෙන් බෙදන්න 34යි 34 දෙකෙන් බෙදන්න 17යි ආයත 17 නම් බෙදෙන්නේ නැහැ. හරි ඔව් මයි සවුන්ඩ් වල ගැටලුව මට එක හදාගන්න බැරි විදියට පාට මෙතන දැන් දෙකෙන් හතර සැරයක් බෙදුණා දෙකෙන් හතර සැරයක් බෙදුණා කියන්නේ 16යි 16 17ෙන් වැඩි කළාම තමයි 16 17ෙන් වැඩි කළාම තමයි උත්තර එන්නේ එහෙමනම් 16 17ෙන් ඒ කියන්නේ n n දන එකෙන් කුඩා සංඛ්‍යාව 16 එහෙමනම් 16 ගුණාකාරයක් විදියට තමයි මේක ලියන්න වෙන්නේ අපිට කී වෙනි තට්ටුවද කිව්වම 16 වෙනි තට්ටුව තමයි පිළිතුර විදියට ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ කියනවා 10 වෙනි තට්ටුවේ තිබුණු දොඩම් ගන්න 10 වෙනි තට්ටුවේ. එහෙමනම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් අපි හොයන්න ඕනේ. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ n වරක් n දන 1 බෙදීම 2 මේක තමයි n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන සූත්‍රයේ 10 වෙනි එක හොයන්නේ 10 11 න් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 10 11 න් වැඩි කළාම 110යි දෙකෙන් බෙදන්න 55යි 10 වෙනි තට්ටුවේ තිබුණු ගාන 55ක් වෙනවා ඊළඟට 13 වෙනි ගාන 1 නගරයේ සිට B නගරයට යන මාර්ග දෙකක් තියෙනවා B ඉඳන් C-ට යන්න මාර්ග තුනක් තියෙනවා. A වල ඉඳන් C-ට යන්න පුළුවන් විදි කොහොමද කියලා අහන්නේ. දැන් මෙතන තියෙන්නේ ABC කියලා තුන් දෙනෙක්. ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. A ගෙන් B-ට යන්න විදි දෙකයි,
බීගෙන් සීට යන්න විදි 3යි. මෙහෙමනේ තියෙන්නේ. බීගෙන් සීට යන්න පාරවල් 3යි, ඒගෙන් බීට පාරවල් 2යි. එහෙනම් ඒකින් ඉඳන් සීට යන්න පාරවල් තියෙනවා දෙවරක් 3 අතික්‍රම දෙවරක් 3 6ක්. ඊළඟට 14 වෙනි ගාන. 14 වෙනි ගානේ කියනවා ඔරලෝසුවක උදේ 9 නාද වෙන්න. උදේ 9 නාද වෙන්න නම් තත්පර 4ක් ගත වෙනවා. පවුස 5 නාද වෙන්න තත්පර කීයක් යනවද කියලා අහන්න. උදේ 9 උදේ 9 නාද වෙන්න නම් ඒ කියන්නේ උදේ කියලා වැඩක් නැහැ 9 නාද වෙන්න නම් පරතර කීයක් තියෙනවද 9 වදිනකොට? 9ක් වදින්න පරතර 8ක් තියෙනවා. පරතර 8ක් කියන්නේ තත්පර 4යි. එතන හවස 5 5 නාද වෙනකොට නම් පරතර කීයද? පරතර 4යි. පරතර 8කට තත්පර 4යි නම් පරතර 4කට තත්පර 2යි. පරතර 4ක් කියන්නේ තත්පර 2ක්. උදේ 9 නාද වෙන්න තත්පර 4ක් ගත වෙයි නම් හවස 5 නාද වීමට කොපමණ කාලයක්ද කියලා අහන්නේ තත්පර 2ක්. ඊළඟට වේදි ලාම්පු දෙකක් අතර පරතරය මීටර 10ක් නම් වේදි ලාම්පු 110ක් අතර පරතරය දෙකක් අතර පරතරය මීටර 10යි දෙකක් අතර පරතරය මීටර 10යි 110ක් අතර පරතරය හන 110ක් අතර කොච්චර පරතරයක් තියෙනවද ලාම්පු දෙකක් අතර පරතර 1යිනේ තියෙන්නේ පරතර 1යි එහෙනම් ලාම්පු 110ක් අතර පරතර තියෙනවා 109ක් එක පරතරයක් මීටර 10යි එතකොට 109 වන් 10ක් 1090 1090ක් ඩීසල් ලීටර් එකක මිල රුපියල් 120ක් ලින්ක් එකේ යවුවේ නැහැ කියලා. හරි. ගානේ කියන්නේ ඩීසල් ලීටරයක මිල 120යි ලාම්පු තෙල් ලීටරයක් 85යි මේ දෙකම මිශ්‍ර කරලා ගන්න මිශ්‍රණයක් රුපියල් 100 මිස් ඒ කියන්නේ එක මේ දෙකම මිශ්‍ර කරලා කලවම් කරලා ගන්න වර්ගයක් මිල 110ක් මිල අතර වෙනස ප්‍රමාණ අතර වෙනසට ප්‍රතිවිරුද්ධයි බලන්නකෝ 85යි ඩීසල් ඩීසල් ලීටර නෑ ලාම්පු තෙල් 120යි ඩීසල් මේක කලවම් කරලා හදනවා 110ක ජාතිය. මේ අතර වෙනස කීයද? 10යි. මේ අතර වෙනස කීයද? 25යි. හරි. එහෙමනම් ලාම්පු තෙල් ඩීසල් කියන වර්ග දෙකේ මිල අතර අනුපාතය 5ට 2යි. මිල අපෙන් ආන්නේ මිශ්‍ර කරපු අනුපාත එනම් ප්‍රමාණ අතර අනුපාතය ප්‍රමාණ අනුපාතය වෙන්නේ ඔය මිත්‍ර කරපු අනුපාතයේ අනිත් පැත්ත 5ට 2 නෙමෙයි 2ට 5 මිශ්‍ර කර ප්‍රමාණ අනුපාතය කියන්නේ මිශ්‍ර කරපු අනුපාතය 2ට 5යි ඊළඟ ගන්න බලමු මීටර් 100ක් දිග මීටර් 80ක් පළල චතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා මේ ඉඩම වටේ වැටක් බඳින්න මීටර් 10 ගාන කණු සිටවනවා වත්ත වටේම වැට බඳින්න අවශ්‍ය කණු ගාන කීයද කියලා අහන්න
පුතේ මම මේක කොහොමද මේ පන්තිය රෙකෝඩින් එකක් දෙනවා කියන අදහසින් ඉතියේ ඔයාලගේ ඉල්ලීම මත තමයි මේ විදිහට කරන්න ගත්තේ මේ මට ටයිම් නැහැ අපි මේ විදිහට යමු ඔයාලා නොතේරෙන සිග්නල් එක නැතුව ගිහිල්ලා අහු නොවන තැනක් තියෙනවා නම් පස්සේ රෙකෝඩින් එකකින් බලන්න අපි මේ විදිහට කරගෙන යමු මම අනිත් පන්ති කරනකොට මේ විදිහට යන්නේ නැහැනේ මේක විතරක් මට මේ වගේ පොඩ්ඩක් පාස් යන්න වෙනවා පාස් කියන්නේ දෙවෙනි සැරේ සාකච්ඡා කරලා තුන්වෙනි සැරේ සාකච්ඡා කරලා එන්න පටන් ගන්න යන්නේ ටයිම් මදි නිසා හරි බලන්නකෝ ඔයාලා රෙකෝඩින් එකකින් බලා ගන්න පුළුවන් කෙටි රෙකෝඩින් එකක් දෙන්න මීටර් 100ක් 80ක් දිග 100ක් පළල 80ක් වෙන ඉඩමක් එහෙනම් මේකේ පරිමිතිය 102 82 360යි මීටර් 10 ගානේ කණු හිටවනවා එහෙනම් මොකද වෙන්න ඕනේ මීටර් 10 ගානේ කණු හිටවනවා 360 10 බෙදන්න 36 रिकॉर्डिंग ऑन वेगिंग कर हां 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 ना मत में मैसेज तो ना मैं देखा मत मैसेज तो वर्क पर कर मैं बैलून ना ඔයාල බලන්න මේක අනිත් එක මම මේ අද ගන්න තියෙන ගණන් ටික ලොකු අමාරු ගණන් නෙමෙයි අපි මෙහෙම ගණන් හදලා තමයි ඉතලා වැඩිට බහින්න ඕනේ බදාදා හදන ගණන් ටික අමාරුයි ඒ ටික සංකීර්ණයි ඒක එච්චර වෙන්නේ නැහැ फेब्रुवरी විසි දෙකේ ඉරිදා විසි තුනේ සඳුදා විසි හතරේ අඟහරුවාද වෙන්නේ නැහැ බදාදා වෙන්නේ ඇයි 2024 දී පෙබරවාරි 29 පහු කරන්න වෙනවා විසි පහේ දී බ්‍රහස්පතින්දා විසි හයේ දී ආයත් සිකුරාදා එහෙමනම් ආයත් නැවත සිකුරාදා දිනේක නැත්නම් එන්නේ 2026 පාවහන් මිශ්‍ර වෙච්ච පෙට්ටියක ඉන්න ප්‍රශ්නේ නිල් පාවහන් යුගල දෙකක් නිල් ජෝඩු දෙකක් රතු ජෝඩු තුනක් තියෙනවා නිවැරදිව යුගලයක් තෝරගන්න අනිවාර්යයි නිල් ඒවැ නිල් වම නිල් දකුණ ආයෙත් නිල් වම නිල් දකුණ රතුත් ඔය විදිහෙන් සතුත්ව විදිහට තුනක් තියෙනවා වම දකුණ. එහෙමනම් ඉස්සෙල්ලාම අපිට ජෝඩු දෙක සම්පූර්ණයෙන් ගන්න නම් වම හෝ දකුණ සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. හරි. වමේ පහම හම්බ වුණාට පස්සේ ඊළඟට හම්බෙන එක අනිවාර්යයෙන්ම දකුණත් හම්බෙන්න ඕනේ. එතකොට ජෝඩුවක් සම්පූර්ණයි. එහෙනම් අනිවාර්යයෙන්ම ගන්න නම් පවහන් 6ක් පිට ගන්න ඕනේ. 6 වෙනි එක අනිවාර්යයෙන්ම හයවෙනි කෙනෙකුට අනිවාර්යයෙන්ම ජෝඩු දෙකක් හම්බෙලා තියෙනවා. සමහරట్లాට එක జాතියක් එකම එකක් පස්තරයක්ම හම්බෙන්න පුළුවන්. ඒත් හයවෙනි එක වෙනකොට නම් එහෙම නෑ. එහෙමනම් පිට ගන්න ඕනේ 6ක්. ඊළඟට 20 වෙනි ගාන. ඉඩමක දිග පළලට වඩා මීටර 4ක් වැඩි. මුළු ඉඩමේ වර්ගඵල 192ක්. දිග හා පළල කීයද කියලා අහනවා. දිග පළලට වඩා 4ක් වැඩි. ඒ කියන්නේ දිග x නම් පළල පළල ඊට වඩා 4ක් වැඩි කියන එක නිකන් 4ක් වෙනවා. මේක වැඩි කළාම තමයි 192ක් එන්නේ. දිග x පළල x 4ෙන් වැඩි කළාම තමයි 192ක්. දැන් ඉතින් මේ මොනවද කියලා හොයන්න. මේ 192 හැදෙන ගුණාකාරය බලන්න. අපි දැන් අද මේවා ගණන් කීපයක්ම බලමු. 192 බෙදලා බලමු 192 දෙකෙන් බෙදුවාම 96යි 96 දෙකෙන් බෙදුවාම 48යි දෙකෙන් බෙදන්න 24යි දෙකෙන් බෙදන්න 12යි 12 දෙකෙන් බෙදන්න 6යි 6 දෙකෙන් බෙදන්න 3යි 3 තුනෙන් බෙදන්න 1යි ඔය ලින්ද දැන් මේවා වැඩි කරලා බලන්න
අතර වෙනස හතරක් වෙන සංඛ්‍යා දෙකක්. දැන් 10යි 6යි වගේ හතර වෙනස හතරක්. ඒ වගේ දෙකක් වැඩි කළොත් තමයි 192. බලන්න මේ දෙන්න වැඩි කළොත් 6යි මේ දෙන්න වැඩි කළොත් 4යි. දැනි මේ තුන් දෙනා වැඩි කළොත් දෙවරක් 2 4යි 2 8යි. මේ තුන් දෙනා වැඩි කළොත් දෙවරක් 3 6යි 6වරක් 2 12යි. දැන් මෙතන එන්නේ 8ක් මෙතන එන්නේ 12ක්. අපි මෙයා ආයෙ දෙකින් වැඩි. එතකොට මෙතන 16ක් වෙනවා. 16යි 12යි අතර වෙනස 4යි. ඒ කියන්නේ 16 වරක් 12 192යි. එහෙනම් දිගහ පළල දිග 16යි පළල 12යි. 16 වරක් 12. ඊළඟ ගන්න මෙතන දෙපැත්ත තියෙන සංඛ්‍යා වලින් තමයි මැද සංඛ්‍යාව හැදෙන්නේ. දෙපැත්ත තියෙන සංඛ්‍යා වල කුමන හෝ භාවිතයක් තමයි මැද සංඛ්‍යාව ගන්න වෙන්නේ. පහළවයි 12යි පහළවයි 3යි අතර වෙනස 12යි. පහළවෙන් 3ක් අඩු කළාම 12යි. ඒ 12 තුනෙන් වැඩි කළාම 36යි. 36 අනිත් පැත්ත හැරෙව්වම නම් 63යි. 36 අනිත් පැත්ත හැරෙව්වම 63යි. මේ 36 දින ඉලක්කම් දෙක මාරු කරලා ලියලා. ඔය දෙයම මෙතනත් හරියනවද බලන්න. 20ෙන් 2ක් අඩු කළාම 18යි. 20ෙන් 2ක් අඩු කළාම 18යි. 18 දෙකෙන් වැඩි කළාම 36යි. ඊළඟට මෙතන ලේසි මම දැක්ක මට ඒවල තිබ්බේ උත්තර දීලා තිබ්බා. දෙකෙන් වැඩි වුණා, තුනෙන් වැඩි වුණා, හතරෙන් වැඩි වුණා, පහෙන් වැඩි වුණා, එන 136ෙන් වැඩි වුණාම 720යි. ඊළඟට රහස් භාෂාවක් දීලා තිබ්බා. මේ වචනවල එක් එක් ඉංග්‍රීසි අක්ෂරයක හිමි අගය හඳුනාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා කියනවා. ටිකක් වෙලා යයි. දැන් ප්‍රශ්න පහක් තියෙනවනේ. ප්‍රශ්න පහක් තියෙන නිසා මේ ගානට අපිට විනාඩි 5ක් ගියාට කිසිම ගැටලුවක් නැහැ. අපි බලමු එක එක අවස්ථා වලින් මේකිට මොකක් හරි සම්බන්ධතාවයක් ගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා. මේ අකුරු වලට අයිති ඉලක්කම් එකතු වෙලාලු මේවා හැදුනේ. එහෙනම් මේ තියෙන සම්බන්ධතාවක් මොකක් හරි මෙතන තියෙනවා. මේ අකුරු අතරේ මේ එකක තියෙන අකුරු ටික අනිත් ඒවා තියෙන තැන් තියෙනව නේද බලන්න. මෙතන R A T E තියෙන්නේ, මේකෙත් R තියෙනවා, A තියෙනවා, T තියෙනවා, E තියෙනවා. එහෙනම් මේ හතරම ඉන්නවා. මේ හතරම මෙතන ඉන්නවා. එහෙනම් මෙතන නැති එකකට තියෙන වැඩිපුර T එක. මේක 10යි, මේක 13යි. එහෙනම් ඔන්න අපි T වලගේ දැන් හොයාගෙන තියෙනවා. T සමානයි මෙතන අහලා තියෙනවා. T සමානයි 3. අපි T වලගේ 3යි කියලා හොයාගත්තා. ඊළඟට දැන් ওই T වලගේ ආදේශ කරලා මේ T තියෙන හැම තැනකම දැන් අගේ 3. T තියෙන හැම තැනකම අගේ 3. මෙතනත් මෙතනත් මේ මකලා ලියන්න.
ඊවලගේ 3යි. දැන් ඊළඟට තව අකුරක් හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපිට n වල අකුර අගය අපිට m වල r වල අගය හොයන්න දීලා තියෙනවා. දැන් ආයෙත් බලන්න මෙතෙන්ට ආදේශ කරලා මේ අකුර වලින් එක වගේ යන අකුරු ටිකක්. මේකේ තියෙනවා e r e a. මේවා තියෙනවද බලන්න r e a. දැන් මේකෙන් ගන්න දෙයක් නැහැ නේ අපිට. බැලු බැලමට නැහැ. මෙතන M O R තියෙනවා බලන්න මේක ඇතුලේ තියෙනවා ඒවට M තියෙනවා O තියෙනවා R තියෙනවා E තියෙනවා මේ මේ අකුරු හතරම මේක ඇතුලේ ඉන්නවා T අපි දන්නවනේ මේ දෙන්නයි මේ දෙන්නයි එහෙනම් දැන් අපිට N වලගේ හොයාගත්තයි M O R E කියන්නේ 16යි මේ කපු අකුරු හතරම 16යි 16 3යි 19යි එහෙනම් N වලගේ 7යි N වලට 7 එහෙනම් දැන් n තියෙන තැනටත් 40යි. n තියෙන දෙකලයි ඔන්නේ ලියගත්ත 7. n වලගේ 7යි. ඊළඟට ආයත අකුරකට ආදේශ කරගන්න. දැන් මේ වෙනකොට ඔයාලට උත්තර හරි ඇවිල්ලා තියෙනවනේ. ඊළඟට හොයන්න ඕන පුළුවන් කීයද? ආයේ මෙතන අපි දන්නේ OE දෙන්න. OE දෙන්න මේකේ ඉන්නවා. එතකොට ඉතුරු ටිකට දාගන්න බෑ. මෙතන MEA තියෙනවා. මෙතන RAE ඉන්නවා. දැන් ඊළඟට අපිට හොයාගන්න ලේසියි E අකුර. E අකුර මේ දීලා තියෙන විදිහට අපිට හොයාගන්න පුළුවන්. මේ තියෙනේවෙන් මෙතන e අකුරු දෙකක් තියෙනවා e e m r දන්නවා අපි මෙතන m e a මෙතන e m r මෙතන බලන්න t වල අගය 3ක් නිසා e m r කියන තුන් දෙනාගේම අගය 11ක් වෙන්න ඕන e m r කියන තුන් දෙනාම 11ක් වෙන්න ඕන මෙතන ඉන්නවා EMR කියන තුන් දෙනාම දැන් අපි n වලගේ 7යි කියලා මෙතන හොයාගන්න. එහෙනම් EMR කියන්නේ මෙන්න මේ තුන් දෙනා. ඒ තුන් දෙනාම 11යි. ඒ තුන් දෙනාම 11යි. මේ දෙන්න 10යි 21යි. එහෙනම් O වලගේ 5ක් වෙනවා. පැහැදිලිද මේ තුන් දෙනා 11යි. ඒ කියන්නේ දෙනා 11යි මේ දෙන 10යි එහෙනම් ඕවලගේ 5යි දැන් O තියෙන තැන් වලට 5 ලියන්න ඉතන ඕවලගේ 5යි කියලා ලියන්න දැන් ඕවලගේ 5යි කියන්නේ E වලගේත් හොයාගෙන තියෙනවා මේ තුන් දෙනා එකතු කළාම 15යි එහෙනම් 4 හතරයි කියන්නේ එම් දන්නවා මේ තුන් දෙනා එකතු කළාම දැන් අපිට ඉතුරු අවස්ථා ටික සම්බන්ධයක් විදිහට ගත්තා නම් ඒ අගේ හොයාගන්න පුළුවන්. දැන් මෙතන දන්නේ R A කියන දෙන්න. R දන්න A වල අගේ වෙන්න ඕනේ. මේ තුන් දෙනා හතක්නේ. තුනයි. මෙතනින් දන්නේ M R. මේ කට්ටිය එකතු කළාම 11යි 14යි 19යි එහෙනම් M R වලදී 7යි. මෙතන දන්නේ R A. R A කියලා ක්ලියර් තියෙනවා ඒ උන්නේ අයියා. මෙතන M R. M R උත්තරින් තියෙනවා මෙතන තියෙනවා. මෙතන M A.
M A वाला गया आटा है देंग थिंग मैं अवस्था सुने मैं वाले अवस्था ठीक है ना प्रिंट देख मैं देखा ही तुनाई अवस्था देखिए ये ने देखा ही M दाना आर दाना ए देखा ही M ने का कोई आर का कोई ए समान है मैं अवस्था देखिए कितने कोले हैं मैं के देखा ही M दी ना आर दी ना ए दी ना मैं देने ආර්ධන ඒවල ලගේ 3යි මේ ආර්ධන ඒවල ලගේ 3යි මෙතන මේ ආර්ධන ඒවල 3යි කියලා තියෙනවා එහෙනම් 2m දන 3 සමානයි 5 ඒ කියන්නේ 2m ලගේ 12යි එහෙනම් m ලගේ 6යි එහෙනම් m වලට 6ක් ලිප්ත ඇති දැන් විතර දැන් කියලා දන්නවනේ M හයක් නිසා මෙතනින් මෙතන ගමුකො M හයක් නිසා R ලගේ 1යි M 6යි එහෙනම් R 1යි R 1යි නිසා A ලගේ 2යි අදින තියෙන්නේ දැන් සිස්ටම් එක සම්පූර්ණ කරමු දැන් අපිට m වලගේ හොයාගෙන තියෙනවා 6යි කියලා r වලට 1යි t වලට 3යි a a r m කියන්නේ 1 a වලට 2 2 r වලට 1 m වලට 6 ඒක බලනම 9යි t o r e කියන්නේ t වලට 3 o වලට 5 r වලට 1 e වලට 4 13 ඉතින් දැන් මට ටික ඔයාලට පෙන්නගෙන කියන්න යන්නත් විනාඩි 5 ගියා. සාමාන්‍යයෙන් ඔය ගානත් විනාඩි 5 ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒක නිසා අපි අනිත් ගණන් වල වේගය වැඩි කරගෙන මේවත් ගණන් වලට මේක ගණන්ත් දෙපාය. වේගය අඩු කරගන්න වැඩි කාලයක් තියාගන්න හදාගන්න. බලන්න ඉලංගා 28 සංඛ්‍යා දෙකක එකතුව 34යි අන්තරය 8යි එකතුව 34යි අපි සංඛ්‍යා දෙකේ b කියලා ගමු a දන b 34යි අන්තරය කියන්නේ වෙනස a ඍණ b 8යි මේ අවස්ථා දෙක එකතු කළොත් මොකද වෙන්නේ දන b ට ඍණ b කැපිලා ගිහිල්ලා 2යි a සමානයි 42 දෙකෙන් බෙදන්න ए समान है विधि एकाई, ए वाला गे विधि एकाई नंबर बी वाला गे होया करते हैं कि तीस हातरेंग विधि एका का डुपला हमें दाहतुना है, ए टा विधि एकाई बी टा दाहतुना है, संख्या देखा विन्ने विधि एका हा दाहतुन, इलंगा මල්ලක අඹගෙඩි 100ක් අන්තර්ගත වෙන්න ඕනද? හොඳ අඹගෙඩියක් සඳහා රුපියල් 3ක් දෙවනු ලබනවලු. නරක වෙච්චයකට මුදල් ගෙවන්නේ නැති අතර රුපියලක දඩේකුත් ගන්නවා. මල්ලක් සඳහා ලැබුණු මුදල අඹ මල්ලකට ලැබිච්ච මුදල රුපියල් 200යි. අඹගෙඩි 100ක මල්ලක් ගෙනිලා හම්බුනේ 200යි. එහෙනම් 3 ගාණ ගෙවලා නැහැ. නරක වෙච්ච අඹ ගාණ කීයද කියලා. අපිට මේ ගනුදෙනුවෙන් ලැබිය යුතු මුදල කීයද? ලැබිය යුතු මුදල අඹ 100ක් ගෙනිත්තේ එකකට 3 ගානේ ගන්න බලන 100 3න් අඩි කරන රුපියල් 300යි එහෙනම් නොලැබුණ මුදල 200 නේ හම්බුනේ 300ෙන් 200 අඩු කළාම රුපියල් 100ක් හම්බුනේ නැහැ මේ රුපියල් 100ක් නැතුව ගියේ ඇයි නරක් වෙච්ච අඹයකට රුපියලක දඩයක් ගෙවන්නත් ඕන. සල්ලි හම්බ වෙන්නේ නැහැ. රුපියලක දඩයක් ගෙවන්නත් ඕන. එහෙනම් අපිට නරක් වූ අඹ ගන්න එකම හොයන්න පුළුවන්. කොහොමද? මේ 100 බෙදනවා. මේ 100 බෙදනවා 3 ධන 1. ඇයි 3? ඒ කියන්නේ අඹ ගෙඩියකට ලැබෙන මුදල 1 දඩ මුදල. 3 1යි 4යි. 100 4ෙන් බෙදුවාම 25යි. අඹ 25ක් නරක් වෙලා තියෙනවා. ඒ නරක වෙච්ච අඹ 25ට එකකට 4 ගානේ අඩු වෙනවා.
නරක් මහා රුපියල් තුන ගෙවන්නෙත් නෑ රුපියලක දඩේකුත් වත් ඊළඟ ගාන මේ ඉලක්කම් වලින් වරකට තුන ගානේ අරන් ලියන්න පුළුවන් සංඛ්‍යා ගාන කීයද කියලා අහනවා එක සැරේකට තුන ගානේ අරන් ලියන්න පුළුවන් සංඛ්‍යා ගාන ඉලක්කම් හතරක් තියෙනවා එක සැරේකට ගන්නේ තුනයි අපි මේකට කියනවා මේක පිළියෙල කිරීමක් සංකරණයක් 5 p 3 5 p 3 ඒ කියන්නේ පහේ ක්‍රමාරෝපිත බෙදීම පහරින තුනේ ක්‍රමාරෝපිත සංකරණ දන්නේ නැත්නම් පුතේ තම වර්ෂෙට බැරි වෙයි පහේ ක්‍රමාරෝපිත කියන්නේ පහ වැඩි කිරීම හතර වැඩි කිරීම තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක කියන පහෙන් තුනක් අඩු කරනවාම දෙකයිනේ දෙකේ ක්‍රමාරෝපිත කියන්නේ දෙවරක් කැපෙනවා හතර කතර 20යි තුනෙන් වැඩි කරනවා 60යි ඊළඟ ගානේ උත්තරේ සාදයක් දෙන ගානක් තියෙනවා අපි හදලා තියෙනවා විදිහ ගන්න මේ තියෙන වරද්දන වරද්දන කට්ටිය අල්ලගන්න තමයි කියන්නේ ඒ කියන්නේ ගාන කියවන්නේ හරියට සාදයකට සහභාගී වෙච්ච පිරිස 10යි එහෙනම් අතට අත දීම් කීයක් වෙන්න පුළුවන්ද 10 දෙනෙක් අතර අතට අත දීම් මොකද කරන්නේ 10 වැඩි කරනවා 9 9 වැඩි කළාම 10 වරක් 9 90යි මේ අතට අත දීම් මේ A B ට අතට අත දුන්නත් B A ට අතට අත දුන්නත් වෙන්නේ එකම දේ හරි ඒක සිද්ධින් දෙකක් නෙමෙයි එකක් එහෙමනම් 10 වරක් 9 අපි දෙකකට හරි 10 වරක් 9 90යි දෙකෙන් බෙදුවාම 45යි ඉතින් අපි හරි නේද හැබැයි තියෙනවා පෙර හා පසු ඔවුන් සාදයට පෙර හා පසු අතට අත දුන්නා නම් පෙරත් අතට දීලා පසුත් අතට දීලා අතට අත දුන්නා නම් 90 සැරයක් අතට අත දුන්නා හරි 45 ලිව්වට පෙර හා පසු දෙකේ ඊළඟ ගානක් කොහොමද තාම වර්ධින්නේ දුම්රියක් මිනිත්තු 12ක කාලයක් 8 කිලෝමීටර් 45ක වේගයෙන් මිනිත්තු 8ක කාලයක් 8 කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරනවා එහෙනම් අපෙන් අහන්නේ සාමාන්‍ය වේගය තත්පරයට මීටර් අපි මේ දුම් මේ ගමන් කරපු දුර හොයමු ගමන් කළ දුර ඇයි ගමන් කළ දුර මධ්‍යක වේගය හොයන්නේ මුළු දුර මුළු කාලයෙන් බෙදලා ගමන් කරපු දුර මෙයා ගිහිල්ලා තියෙනවා 8 කිලෝමීටර් 45ක වේගයෙන් මිනිත්තු 12ක් 45 වැඩි කිරීම 60න් 12ක් ගිහිනවා. ආයෙ ගිහින් තියෙනවා මිනිත්තු 8ක් පැයකට 60ක වේගෙන් 60ක වේගයෙන් 8ක් ගිහිල්ලා තියෙනවා. 60 වැඩි කිරීම 8න් 60න් 8. තේරුණාද? පැයට කිලෝමීටර්නේ. ඒක නිසා මෙතන පැයට කිලෝමීටර් නිසා මේක පැය වෙන්න ඕනේ. මිනිත්තු 12 පැය කරන්න තමා 12 බෙදීම 60 කියලා ලිව්වේ. මෙතනත් පැය වෙන්න ඕනේ නිසා 8 පැය කරන්න තමා 8 බෙදීම 60 කියලා ලියුවේ. දැන් මොකද වෙන්නේ? මෙතන 60ට 60 කැපිලා යනවා. 12ට 12 ඒවා එකයි 60ට 5යි 5ට 5 ඒවා එකයි මෙතන 9යි. 9යි මෙතන 8යි. ඒ කියන්නේ 17යි කිලෝමීටර්. ගමන් කළ දුර 17යි. ගත වූ කාලය මිනිත්තු 20යි. ඇයි? 12කුයි 8කුයි තියෙන 12 8යි 20යි අපිට ඕනේ සාමාන්‍ය වේගයේ තත්පරයට මීටර් වලින් මධ්‍යක වේගය එමන්න සාමාන්‍ය වේගය හොයන්නේ ගමන් කළ මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදලා තත්පරයට මීටර් නෙවෙනේ එහෙනම් කිලෝමීටර් මීටර් කරගන්න 10න් වැඩි කරන්න 1000 10යි මිනිත්තු 60 තත්පර කරගන්න මිනිත්තු 20 20 තත්පර කරන්නේ මිනිත්තුකට තත්පර 60ක් තියෙනවා 60ෙන් වැඩි බින්දුවට බින්දුව බින්දුවට බින්දුව තියෙනවා 170 බෙදීම 12 ms නේද 170 12 න් බෙදුනාම 12 17ට 12 ව 1යි ඉතුරුයි 5ක් 50ට 4යි ඉතුරුයි 2ක් 14.1යි 6 කියලාම එන්න පුළුවන් එන්න 14 කියලා කිව්වත් කමක් නැහැ.
හරි ගමන් කළ මුළු දුර ගත වෙච්ච මුළු කාලේ තත්වරයට මීටර කරලා ගත්තේ ආනි තත්වරයට මීටර වලින් ඕනනම් ඔයාලට පැයට කිලෝමීටර අරගෙන හිටන් ඒක තත්වරයට මීටර කරන්න පුළුවන් කොහොමද 18 න් පහෙන් අඩි කරලා මේකත් ලේසි වැරදි ඇති වුණා බලන්න මදහස මරබිය දහසය රස දහර ටිකක් තියෙනවා දැන් බලන්න මේ අතර සම්බන්ධයක් මොකක් හරි තියෙනවද කියලා මේ අකුරු අතර සම්බන්ධයක් හොයාගන්න පුළුවන් වෙයි මේ බලන්න මෙතන තියෙන දහස මෙතනක් තියෙනවා දහස දහස මේ දෙකේම තියෙනවා එහෙනම් එක જાති අකුරු ටිකක් තියෙන ඉපැයි මේ තියෙන පිළිවෙලින් ඉදිරියෙන් නෙමෙයි ඉදිරියෙන් නෙමෙයි නියමිත පදේ ඉදිරියෙන් නෙමෙයි පිළිවෙලින් やっ තියෙන ඉදිරියෙන් නෙමෙයි එහෙනම් එක જાති අකුරු ටිකක් එක જાති අකුරු ටිකක් තියෙන විදිය බලන්න මේකේ BCD තියෙනවා මෙතන BCD තියෙනවා එහෙනම් BCD මුලට තියෙන මෙයාගේ මේක මේක නම් මරබිය කියන්නේ මෙයා දැන් ඉතින් හදාගන්න රස දහර කියලා උනේ රයන්න හි සයන්න සයන්න මේකේ තියෙන තුන්වෙනි අට D දයන්න දෙවෙනි අට B හයන්න තුන්වෙනි අට C ආය ප්‍ර E ඊළඟ එකේදී ටයරය කවරය වදමල කවටකම එක වගේ අකුරු මේකේ යයනු දෙකක් තියෙනවා එකක් තව අවස්ථාවක් යයනු දෙකක් එන එක જાති අකුරු දෙකක් මේකින් දෙපැයි ආ මෙන්න K අකුරු දෙකක් තියෙනවා එහෙනම් K2 කියන්නේ යයන්න එතකොට ටයන්න කියන්නේ P1 K1 තමයි ටයන්න එහෙනම් දැන් ටයන්න දන්නවා P1 අනිත් ඒවා අපිට වැඩක් වෙලා නැහැ නේද එහෙමනම් ඊළඟට දැන් මේ දන්නේ වණු ඉතුරු එක හොයාගත්තා කියලා. යයන්න තියෙන්නේ K2 තියෙන මේක තමයි එතකොට කවරේ. එහෙනම් කයන්න කියන්නේ L4. වයන්න කියන්නේ M2. ඩයන්න දන්නවා ආයෙත් කයන්න L4. මයන්න කියන්නේ වදමල. වදමල කියන්නේ එතකොට ඉතුරු වෙලා තියෙන මෙයන්නේ. මයන්න N5. ඊළඟට මෙතන රසහල රහස රතහල කියලා හදන්න ඕනේ බලන්න අකුරු වලින් මේකේ අකුරු ටික ගත්තාම මේ තුනේම හයන්න ඉන්නවා මේ තුනේම හත තියෙනවා එහෙනම් හයන්න කියන්නේ හත ඒක හරි ආයෙ තියෙනවා රයනු දෙකක් ආයෙ දෙකක් තියෙන තුනේව දෙකක් නේ එහෙනම් රයන්න කියන්නේ තුන එතකොට දැන් අකුරු දෙකක්ම කැපිලා ගින් තියෙන මෙයාගේ ඉලක්කම් දෙකක්ම කැපිලා ගින් තියෙන එන 8 තමයි සයන්නේ මෙතන දැන් වහල කවුද කියලා හොයාගන්න ඕන ලයන්න ලයන්න තියෙන කවුද කියලා ලයන්න තියෙන 4ද 8ද කියලානේ හොයාගන්න ඕන මේ 8 ගන්න බෑ 8 ගත්තනේ දැන් අපි ලයන්න කියන්නේ දැන් අනිවාර්යයෙන්ම 4යි මෙතන 3 ඉලක්කම රයන්න විදිහට අහපුවා මේ 4 ලයන්න 38යි 74 පැත්තක දිග මීටර් 100ක් වන සමචතුරස්‍රාකාර ඉඩමක් වටා මීටර් 5ක පරතරයක් ඇතිව ගේට්ටුව සඳහා මීටර් 10ක් අතරලා පහන් කරන්න ඕන. ඉඩමේ වටේ දිග කීයද? සමචතුරස්‍රාකාරයි පැත්තක් 100යි 100 4ෙන් වැඩි කරන්න. 100 4ෙන් වැඩි කළාම 400යි මීටර්. 400යි. මේකෙන් ගේට්ටුව සඳහා 10ක් අඩු කරනවා. 390යි. 390 හිටවන්න ඕනේ. පහන් කණු හිටවන්න ඕනේ මීටර් 5න් 5ට දැන් අපිට ඔය ඉඩම ගත්තොත් මේ වගේන ගන්න වෙන මෙන්න මේ වගේ ටිකක් අරින්න වෙනවා ගේට්ටුව එහෙනම් මෙතනින් පටන් ගත්තොත් මෙතනින් ඉවර වෙන්නේ ඉවර වෙන එකයි පටන් ගන්න එකයි දෙකක් එහෙනම් මොකද කරන්න ඕනේ 390 5න් බෙදලා එකක් එකතු කරනවා ඇයි රවුමටම ගියා නම් එකක් එකතු කරන්න වෙන්නේ අපි ඉස්සෙල්ලා ගන්න හැදුවා මේක එකක් එකතු කරන්න වෙනවා මේක රවුමටම ගිහිල්ලා නැහැ මේක පටන් ගත්ත එක නෙමෙයි ඒව අවසාන
395 බෙදුවාම 7යි 5යි 78යි එකක් එකතු කරන්න 79 පාන් කණු 79 දැන් ඔයාලා බලන්න ඔන්න මං පේපර් එක පටන් ගන්න පැයක් ගිහිල්ලා ඉවරයි දැන් මම ඉතින් සාකච්ඡා කරගෙන ගියේ වලත් එක මට උනත් ගියා නම් මේක ඉවර කරන්න තිබුණා විනාඩි 10කට පෙර කලින් තමයි ඉවර වෙන්නේ. ඒ වලට අනිවාර්යයෙන්ම එක මදි වෙන්න ඇති. බලමු. මෙතන ඉන්නව කට්ටියක් ලීලා, කමලා, රම්‍යා, කපිල. මෙතන ඉන්නවලු මවක්. දුවවරු දෙන්නේ. පුතෙක් ඉන්නවා. लीला विश्रामिक गुरुवरे लीला विश्रामिक गुरुवरे लीला अम्मा विश्रामिक मुनगुर गेहन दवा देट अम्म की गेहन दवा देट अम्म की लीला दुअट द्वेक्त लीलाट द्वेक्ति अट द्वेक्ति कमलाई रम्यम अवेदी बालम नगणीय रम्यादर नु සහෝදර නැන්දු එනම් කපිල සහෝදරේ හැබැයි කපිලට එකම සොහිරියෙක් ඉන්නවා එනම් වැඩේ ලේසි කපිලට එකම සොහිරියෙක් ඉන්නවා එහෙනම් මොකද වෙන්නේ මෙතන ඉන්න අයගෙන් රම්‍ය බාලම එනම් රම්‍ය තමා ලීලාගේ මුණු පිරිය මිනි පිරිය නෙමෙයි මිනි පිරිය එතකොට කමලා කියන්නේ දුව කපිල පුතා ඇයි කපිල සොහිරියක් ඉන්නවා කියනවා රම්‍ය කපිලගේ කවුද රම්‍ය කපිලගේ කවුද කපිල නම් රම්‍යගේ මාමානේ එහෙනම් සහෝදරියගේ දුව කපිල හා කමලා අතර ඥාති සම්බන්ධය කපිලයි කමලයි අතර ඥාති සම්බන්ධය කපිල කමලා කමල කියන්නේ මෙයා දු කවුද සහෝදර සහෝදරි සහෝදරි කපිල මුණු ගුරා වෙන්නේ නැහැනේ කපිලට සහෝදර වෙන්නේ නැහැනේ කපිල සහෝදරයෝ කියන මොන පුරාගෙනද ඊළඟට අමල්ට ලැබෙන මුදල මෙන් දෙගුණයක් අමිලටද අමල්ට ලැබෙනා වගේ දෙගුණයක් අමිලට අමල්ට එක්නම් අමිලට 2යි අශාන්ට 5 ගුණයක් ඒ කියන්නේ 5යි ඔය විදිහට 10000ක් බෙදුවා अमिलट वडा अशांत अमिलट वडा अशांत අමිලට 2යි 1 දක්වා අශාන්ත 5යි 1 ඒ කියන්නේ 3යි 1 සම් වෙලා 1250 වත් උනා 3750 ඉක්මනට හැදුවා ඒක පැහැදිලිද හා බලමු ආව් ඒක කතරලා හරි මේක ඉවර කරගන්න प्रश्न हतलिए हरगेट हदनवाला हदन बेरगेलांटे हदन
බලන්සියට 10ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයට මුදල ණයට දුන්නාම කොපමණ කාලයකට පසුව මුල් මුදල වගේ දෙගුණයක්. ඒ කියන්නේ මුල් මුදල කියන්නේ ණයට දී මුදල වගේ දෙගුණයක්. මුල් මුදල වගේ දෙගුණයක් අපි මේක කියන මුළු මුදල කියලා එකක්. මුළු මුදල හැදෙන්නේ ඒ කියන්නේ අපහු ගෙවන මුදල. මුල් මුදලට ඒ කියන්නේ ණය මුදලට පොලි එකතු වුණා. ණය මුදලට පොලි එකතු වුණාම තමයි මුල් මුදල හැදෙන්නේ. එහෙනම් ගානේ කියනවා මුල් මුදල වගේ දෙගුණයක්. ඒ කියන්නේ මුල් මුදල p නම් මුළු මුදල 2p වෙලානේ. මුල් මුදල p නම් මුළු මුදල 2p වෙලා. ඒ කියන්නේ පොලියත් p වෙනවා. ඔන්න සිද්ධි. අපි කොහොමද පොලිය හොයන්නේ? පොලිය සමානයි ණය මුදල, ඒ කියන්නේ මුල් මුදල වැඩි කිරීම කාලය වැඩි කිරීම පොලිය අනුපාතය. පොලිය p ණය මුදලත් p කාලය කොච්චරද කියලා අහන්න. කාලයට p කියලා ගමු. පොලිය අනුපාතය 10. දැන් සමාන ලක්ෂණ දෙපැත්තේ එකතු කිරීම අඩු කිරීම නැත්නම් මේ පද අපිට සමාන පද කපලා ගන්න පුළුවන්. p ට p කියන්නේ. ඒ කියන්නේ එකයි මේ පැත්තේ p ට p එකයි p ට p එකයි ගුණ කැපෙන එක සමානයි. අපිට බිංදුවට බිංදුව කැපෙනවා. p බෙදීම 10. බෙදීම 10 අකරන 10න් වැඩි කරලා මේ පැත්ත 10න් වැඩි කරනවා. t සමානයි 10යි. මොනවද අවුරුදු? හැබැයි කාලය අවුරුදු මොනවද කියලා ගන්න කියලා නැහෙනි. හරි අවුරුදු කියලා ගත්තනම් අවුරුදු කියලා ගන්න. අවාර්ෂික වර්ගය. මෙතන කියලා දෙනවා වාර්ෂික කියලා. අවුරුදු.